ආයිබෝන්, අදන් සුපුරුදු පරිදි විශ්වකර්ම නාලිකාව තුළින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 වර්ෂයේ ජූනි 14 දින සිදුවීමට නියමිත විශේෂ ග්‍රහ සංක්‍රමණයක් ලග්නවලට බලපාන ආකාරය. මේ ග්‍රහ සංක්‍රමණයට සම්බන්ධ වෙන්නේ බුධ ග්‍රහය. බුධ ග්‍රහය මෙතෙක් කල් චලිතය දැක්කු වෘෂභ රාශියෙන් මිදිලා මිතුන රාශියට සංක්‍රමණය වීමක් තමයි මේ ජූනි 14 සිදුවන්නේ. ඉතින් අන්නේ සංක්‍රමණය ලග්නවලට බලපාන ආකාරය තමයි අපි මෙතින්දී හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් ජූනි 14 සිදුවන මේ සංක්‍රමණය පසුව ජූනි මාසේ 29 දක්වා බුධ ග්‍රහය වෘෂභ රාශියේ චලිතය දක්වනවා. ඇත්තටම ඒ චලිතය දක්වන කාලය නම් ටිකක් අඩුයි, දින 15ක් වගේ කෙටි කාලයකට තමයි සීමා වෙන්නේ මේ ජූනි 14 වෙනිදා සිදුවන සංක්‍රමණයෙන් පස්සේ. ඒ දින 15ක පමණ කෙටි කාලයක් තුල නැවතත් බුධ ග්‍රහය වෙනත් මිතුන රාශියෙන් කටක රාශියට සංක්‍රමණය වෙනවා. හොඳයි, අපි බලමු මේ වෘෂභ රාශියෙන් මිතුන රාශියට සංක්‍රමණය වීම නිසා ලග්නෝට ඇතිවෙන පලාපල, එහෙම නැත්නම් ප්‍රතිඵල කොහොමද කියලා. පළමුවෙන් අපි මේෂ ලග්නේ ගත්තාම දැන් මේෂ ලග්නේ 3 වන රාශියට තමයි බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. එතකොට මේ 3 වන රාශිය තමයි මේෂ ලග්නේ මිතුන රාශිය. ඇත්තටම 3 වන රාශියට බුධ ග්‍රහයාගේ පැමිණීම සමඵල ලබා දෙන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. මොකද බුධ ග්‍රහයා දෙවැන්නට යහපත් වුණාට 3 වැන්නට ඒ තරම් යහපත් නැහැ. කොහොමටත් මේ කාලය තුළ ඥාති මිත්‍ර සම්බන්ධතාවයන් එක්තරා දුරකට වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම උනන්දු උද්‍යෝගය, ධෛර්යය වගේ ඒ අධිෂ්ඨාන ශක්තිය වගේ තත්ත්වයන් වලත් මධ්‍යස්ථ වශයෙන් යම් යම් ඉම්ප්‍රූවමන්ට්ස් නැත්නම් වර්ධනය වීමක් අපේක්ෂා කරන්න පුළුවන් මේ කාලය තුළදී. විශේෂයෙන් මෙතෙන්දි වැදගත් වෙනවා මේ ඒ උනන්දු උද්‍යෝගයේ කඩිසරකම, අධිෂ්ඨාන ශක්තිය වගේ දේවල් වැඩි දියුණු වීම නිසා තම බලාපොරොත්තු වන ඉලක්කවලට ඉක්මනට යන්න නැත යාමට එක්තරා ආකාරයකට හැකියාවක් ලැබෙනවා මේ කාලය තුළදී. ඒ වගේමයි රැකියාවලත් මධ්‍යස්ථ මට්ටමේ ඒ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ව්‍යාපාරික කටයුතු වලත් විශේෂ වෙළඳපළ කටයුතු වල එහෙම යම් යම් ආකාරයේ ගැටලු ඇති වෙනවා. මොකද වෙළඳපළ 3 වන රාශියෙන් නියෝජනය වෙනවා වෙළඳපළ පාරිභෝගිකයන්. හරි, ඒ නිසා මේ කාලය තුළදී මේෂ ලග්න හිමියන් ව්‍යාපාරිකයන් වශයෙන් ඉන්න අය උනන්දු වෙන්න ඕනේ හැකිතාක් දුරට කස්ටමර්ස්ලා නැත්තම් පාරිභෝගිකයෝ ග්‍රහණය කර ගැනීමට වෙන වෙන උපක්‍රම භාවිතා කිරීමට, පාරිභෝගිකයන් රඳවා ගැනීමට වගේම අලුතින් පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය ස්ට්‍රැටජීස් ක්‍රමෝපායන් භාවිතා කිරීමට සිදුවෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යන අයට. ඒ වගේම මේ කාලය තුළ මේ සිසු දරුවන්ට නම් ඒ තරම්ම අයහපත් නෑ. ඒ ඇගේ අධ්‍යාපන කටයුතු
පවතින මධ්‍යම මට්ටමින් පවත්වාගෙනයාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අධ්‍යයන කටයුතුල හඳුනාගත හැකි සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් මේ කාලය තුළදී. ගෘහ ජීවිතය එක්තරා ප්‍රමාණයකට යහපත් මට්ටමක පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. බොහෝට මේ වෘත්තිකයන්ට මේ ග්‍රහ සංක්‍රමණය තර්මද්දුරට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. ඒ ඇගේ සේවාලාභීන් වර්ධනය වෙලා හොඳ ආදායම් තත්ත්වයක් ඇති වෙනවා. මේ කාලය තුළදී වෘත්තිකයන් වශයෙන් ඒ අයගේ දෛනික කටයුතුවල කැපිපෙනෙන සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ කාලය තුළදී. ඊළඟට කතා කරන්නේ වෘෂභ ලග්නය පිළිබඳව. දැන් වෘෂභ ලග්නේ දෙවැන්නට තමා බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් උදා කරනවා වෘෂභ ලග්නීමයන්ට. දෙවැන්න ඉතාමත්ම හොඳයි බුධ ග්‍රහයාට. 2, 4, 6, 8 එහෙමයි යන්නේ. වඩාත් සුබදායක රාශි වශයෙන් 2, 4, 6, 8 ඊළඟට 9, 10, 11 හරි. එතකොට මේ ඒ රාශිවලදී තමා ගොඩාක් හොඳ යහපත් ප්‍රතිඵල බුධ ග්‍රහයා විසින් ලබා දෙන්නේ ලග්නවලට. එතකොට වෘෂභ ලග්නේ 2ට එන්නේ බුධ ග්‍රහයා, ධනස්ථානය සහ කලත්‍රි ස්ථානය. එතකොට නව ආදාය මාර්ගය උදා වෙනවා. තියෙන ආදාය මාර්ග වැඩි දියුණු වෙනවා. යමක්කමක් ඉතිරි කර ගැනීමටත් අවස්ථාවක් උදා වෙනවා මේ කාලය තුළදී. කෙටි කාලයක් ඉන්නේ, දින 15ක පමණ කාලයක්. ඒ වගේමයි මේ කාලය තුළදී මේ පෞල් ජීවිතයේත් යහපත් වෙනවා. පෞල් ජීවිතයේ සාමකාමී සහජීවනාත්මක තත්ත්වයක් ඇති වෙනවා මේ කාලය තුළ. පෞලිය කටයුතු වඩාත් හොඳ මට්ටමින් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ කාලය තුළ මේ අඹුසැමි සුවදතාවය වර්ධනය වෙනවා. මේ කාලේ ගොඩක් හොඳයි ඔය වෙන් වෙලා ඉන්න කට්ටියට නැවත එකතු වීමට උත්සාහ ගන්නවා නම් ඔන්න හොඳ ඔපෝචුනිටි එකක් මේ කාලයේ. ඒ වගේමයි මේ ණයට දීලා එහෙම තියෙන මුදල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක ඉන්නවා නම් මේ කාලේ වැදගත් වෙනවා. ඒ මුදල් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් නැවත ලබා ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ කාලය තුළ ගොඩක් හොඳයි මේ අතිරේක ආදාය මාර්ග වලට යන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් හොඳයි අතිරේක. මොකද බුධ ග්‍රහය වඩා සුබදායක විදිහට ධනස්ථාන ගත වෙලා ඉන්න නිසා අතිරේක ආදාය මාර්ග උදා කර ගැනීමට හෝ නැත්නම් ආරම්භ කර ගැනීමට සමහර අය උනන්දු වෙනවා නම් මේ කාලේ ගොඩක් හොඳ කාලයක් වශයෙන් සලකන්න පුළුවන්. හොඳයි, ඊළඟට කතා කරන්න මිතුන් ලග්නේ පිළිබඳව. දැන් මිතුන් ලග්නේ පළමුවෙන් තමයි බුධ ග්‍රහය එන්නේ. දැන් මිතුන ලග්නේ පළමුවෙන්ට බුධ ග්‍රහය එන නිසා පළමුවෙන් කේන්ද්‍ර රාශියක් නිසාත් ඇත්තටම පළමුවෙන් බුධ ග්‍රහයාට ඒ තරම්ම ගෝචර චලිතයටත් ඒ තරම් යහපත් නැති වුණත් මිතුන ලග්න ලග්නාධිපති නිසා යහපත් ප්‍රතිඵල ලබා දෙනවා මේ අවස්ථාවේදී. විශේෂයෙන් අර උනන්දු උද්‍යෝගී ඉහළ යාම නිසා තමාගේ කටයුතු බොහෝ දුරට සාර්ථකව පවත්වාගෙන යාමට හැකියාවක් ඇති වෙනවා. ඒ වගේම ඔබට ඔබ කරන්න කියන දේවල් අන් අයගේ පැසසුමට ලක් වෙනවා, අන් අයගේ ප්‍රශංසාවට ලක් වෙනවා. විශේෂයෙන් ඔබ රැකියාව කරන තැන, ඒ වගේම ඔබ ව්‍යාපාරික කටයුතු කරනවා නම් එම ස්ථානවලදී ඒ කරන්න කියන කටයුතු බොහෝ දුරට සාර්ථකව පවත්වාගෙන යාමට ඔබට මූලික හැකියාවක් ලැබෙන. ඇත්තටම ව්‍යාපාරික කටයුතු වල කැපිපෙනෙන දියුණුවක් ඇති කර ගැනීමට පුළුවන් මෙම කාලය තුළදී. ඒ වගේමයි මේ කාලය තුළදී මේ සිසු දරුවන් විභාගවලින් සමත් වීම, තරඟ විභාග ජය ගැනීම,
ඒවාගේ දෙවල සිද්ධ වෙන්න පුළුවන්. ඒවාගේමයි නව විෂය ධාරාවන් හැදෑරීමට යොමු වීමක් මිතුන ලග්න හිමියන් වශයෙන් පවතින බව පේනවා. එතකොට මේ කාලය තුළදී පවුල් ජීවිතය වගේම පවුලේ අනෙකුත් සාමාජිකයන් අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම් සුහදතාවයන් වර්ධනය වෙනවා. ඒ වගේම නිවසේ ගෘහ ජීවිත කටයුතු වඩාත් යහපත් තත්ත්වයකට පත්වෙනවා මිතුන් ලග්න හිමියන්ගේ. විශේෂයෙන් මේ කාලය තුළදී ඔබ සැලසුම් කළ කටයුතු බොහෝදුරට සාර්ථක කර ගැනීමට මෙම බුද්ධ ග්‍රහයාගේ සංක්‍රමණය උපයෝගී වෙනවා, නැත්නම් මෙම සංක්‍රමණය බලපානවා. හොඳයි, ඊළඟට කතා කරන්නේ කටක ලග්න පිළිබඳ. දැන් කටක ලග්නේ 12 වන රාශියට තමා බුද්ධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා 12 වන රාශිය කියලා කියන්නේ දුෂ්ට රාශියක්, වැය රාශිය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ රාශියකට ඇත්තටම 12ට හැම ග්‍රහයකම වගේ සුබදායක වෙන්නේ නැහැ 12 වෙනට. ඒ නිසා බුධ ග්‍රහයාගේ පැමිණීමත් 12 වෙනට සුබදායක නැහැ. ඉතින් මේ නිසාම මේ කටක ලග්න හිමියන්ගේ වියදම් මාංශය ශීඝ්‍රයෙන් ඉහළ යන, අනපේක්ෂිත ලෙස ඉහළ යන්න පුළුවන්. තමා හිතූ නැති දේවල් වලට පවා මුදල් වියදම් කිරීමට සිදුවන කාලයක් මේ කාලය. ඉතින් අන්න ඒ නිසා මේ කාලේ ගොඩක් අවශ්‍ය වෙනවා මූල්‍ය කළමනාකරණයක්. නැත්නම් ඔබට ණය වෙන්න සිද්ධ වෙනවා ඉදිරි කාලය තුළදී. මේ හැකිතා දුරට මේ අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් නොකර අවශ්‍ය දේට පමණක් මුදල් වියදම් කිරීම තුළින් යම් මූලි ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මේ කාලයේදී ගොඩක් හොඳයි මේ බහිම්බස්වීම් වගේ දේවල් වලින් වැළකී සිටීම, විශේෂයෙන් කතා බහේදී ප්‍රවේශම යුතු වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ කතා බහේදී වැරදි අදහස් උදහස් වචන ප්‍රකාශයට පත්වීම නිසා අන් අය විරුද්ධවාදීන් හෝ හතුරන් නැතිවීමට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ කාලය තුළදී කතා බහේදී සමාජී වශයෙන් කතා බහිදී ගොඩක් සැලකිලිමත් විය යුතු, නැත්නම් ප්‍රවේශම් විය යුතු වෙනවා. ඒ වගේමයි සමාජීය කටයුතුවලදී සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. නැත්තම් මේ මොකද මේ විශේෂයෙන් මේ කාලය තුළදී මේ නින්ද අපහස ඇතිවීමටත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ සමාජීය කටයුතුවලදී ගොඩක් ප්‍රවේශම් වෙන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔබගේ නම කැත වෙන දේවල් සිදුවීමට තියෙන ඉඩකඩ වැඩි කටක ලග්න හිමියන් වශයෙන්. හොඳයි, ඊළඟට කතා කරන්නේ සිංහ ලග්නේ පිළිබඳව. දැන් සිංහ ලග්නේ 11 වන ධන අයස්ථානයේට තමා බුද්ධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් ඉතාමත්ම හොඳ තත්ත්වයක් ඇති වෙනවා සිංහ ලග්න හිමියන්ට. විශේෂයෙන් ජූනි 14ට පසු කාලයේ තුලදී කෙටි කාලයයි ඉන්නේ, දින 15ක් වුණත් ඒ කාලය තුල සුබදායක ප්‍රතිඵල ලබා දෙනවා සිංහ ලග්න හිමියන්ට. විශේෂයෙන් මුදල් හදා ලැබීම් අංශයේ ගොඩක් හොඳ තත්ත්වයකට පත් වෙනවා. නව ආදාය මාර්ග හඳුන ගන්න පුළුවන් වෙනවා, නැත්නම් අතිරේක ආදාය මාර්ග ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ තුලින් පවා ඔබගේ ආදායම් තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේමයි මේ කාලය තුළදී ඔබ කලින් ණය වෙලා හැම හිටියා නම් ඒ ණය බැරි නිදහස් වීමටත් හොඳ හැකියාවක් ලැබෙනවා.
ඒ වගේමයි ඔය උකස් කරල එහෙම තියෙන දේවල් බොහෝ ඒවා නැවත ලබා ගැනීමට බේර ගැනීමට හැකියාවක් ලැබෙනවා මෙම කාල පරිච්චේදය තුළදී. ඒ වගේම ඔබගේ ජීවිතයට අදාළ විවිධ කටයුතු සම්බන්ධයෙන් ගනුලබන උත්සාහයන් බොහොමයක් මේ කාලය තුළදී සාර්ථක වෙනවා, අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අපේක්ෂාවන් වඩාත් හොඳින් සඵලදායක තත්ත්වයකට පත්වෙනවා මෙම කාලය තුළදී. අපි ගත්තොත් එහෙම ව්‍යාපාරිකයන් වශයෙන් මේ කාලය තුළදී ව්‍යාපාරවල මේ අලවි ආදායම හොඳින් වර්ධනය වෙලා ලාභේ උපරිම තත්ත්වයකට පත්කර ගැනීමටත් ව්‍යාපාරිකයන්ට හැකියාවක් ලැබෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් වෙන්නේ අලවි ආදායම වැඩි වෙනකොට ඒ ලාභාංශත් ක්‍රමෙන් වැඩි වෙන එකනේ. ඉතින් අන්න ඒ නිසා මේ කාලයේ ගොඩක් වැදගත් වෙනවා සුළු හා මධ්‍ය පරිමාණ වගේම වාණිජ ව්‍යාපාර පවත්වාගෙන කර්මාන්ත වගේම වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන අයටත් හැකියාවක් තියෙනවා නම් කෙටි කාලයක් වුණත් ව්‍යාපාර පුළුල් කරන්න පුළුවන්. ඒ වගේම අතිරේක ආදායම් මාර්ග සඳහා ආයෝජනය කිරීමටත් මේ කාලය තුළ ඔපෝචුනිටි එකක් නැත්නම් අවස්ථාවක් ලැබෙනවා. හොඳයි, ඊළඟට අපි කතා කරන්නේ කන්‍යා ලග්න පිළිබඳව. දැන් කන්‍යා ලග්නේ 10 වන ස්ථානයේ තමයි බුද්ධ ග්‍රහයේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතාමත්ම හොඳයි. 10 වෙනි ස්ථානයේ බුද්ධ ග්‍රහයේ පැමිණීම ගොඩක් බලපාන්නේ රැකියා සහ ජීවනෝපාය කටයුතු වල වර්ධනය වීම නැත්නම් ප්‍රගතියක් ඇතිවීම කියන අංශවල. විශේෂයෙන් රැකියාවේ ඉතාමත් කැපිපෙන ප්‍රගතියක් ඇති වෙන්න පුළුවන්. රැකියා නැති අයට රැකියා ලැබෙන්න පුළුවන් මේ කාලය තුළදී කන්‍යා ලග්න හිමියන් වශයෙන්. රැකියා කටයුතු වල ප්‍රගතියක් ඇති වෙනවායි කියලා කියන්නේ උසස් වීම ලැබීම, පඩි වැඩිවීම නැත්නම් වැටු වැඩිවීම, වැඩි බලතල හිමිවීම, ඒ වගේම ඔබ කැමති තැනකට මේ මාරු වීමක් ලබා ට්‍රාන්ස්ෆර් එකක් ලබා දීම, ඒ වගේම ඔබගේ රැකියාවට අදාළ වරප්‍රසාද හරියාකාරයෙන් ඔබට ග්‍රහණය කර ගැනීමට හැකිවීම, අන්න ඒ වගේ දේවල් තමයි රැකියාවේ ප්‍රගතිය කියන එකෙන් අදහස් කරන්නේ. කොහොම නමුත් මේ කාලය තුළදී පෞද්ගලික අංශේ වගේම රාජ්‍යංශේ අයටත් රැකියා කටයුතු සම්බන්ධයෙන් කන්‍යා ලග්න හිමියන්ට කතා කරන්නේ රැකියා කටයුතු සම්බන්ධයෙන් කැපිපෙනෙන ප්‍රගතියක් ඇති වෙනවා. ඒ වගේම ඔබ යම් යම් ව්‍යාපාර ව්‍යාපෘති කරනවා නම් ඒ ව්‍යාපෘතිත් ගොඩක් දුරට සාර්ථක කර ගැනීමට මේ කාලය තුළදී අපූර්ව හැකියාවක් ලැබෙනවා. බොහෝ විට අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ රැකියා අංශවලට තමා මේ තත්ත්වය ගොඩක් දුරට බලපාන්නේ. ගුරු වෘත්තිය දේශන පවත්වන අය, කථිකාචාර්ය මහාචාර්ය වගේ ඒ වගේ අයට ගොඩක් වෙලාවට බලපානවා මේ ග්‍රහ පිහිටීම රැකියා කටයුතු වල සතුටුදායක ප්‍රගතියක් ඇතිවීමට. ඒ වගේමයි මේ කාලය තුළ වෘත්තිකයන්ටත් ගොඩක් යහපත් තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රොෆෙෂනල්ස්ලට ඒ අයගේ ඇනවුම් ඒ අයි භාරගන්න ඇනවුම් කලට වේලාවට නිසි පරිදි සම්පූර්ණ කළා නැවත භාරදීමට හැකියාවක් ලැබෙනවා. ප්‍රමාදවීම් බලක්වා ගැනීමට පුළුවන් වෙනවා. ඒ වගේම කල් දෙමින් වගේ දේවල් බලක්වා ගැනීමට පුළුවන් වෙනවා. එතකොට සමස්තයක් වශයෙන් ගත්තහම ජීවනෝපාය සහ රැකියා කටයුතුවල කන්‍යා ලග්න හිමියන්ගේ සතුටුදායක ප්‍රගතියක් තමයි දක්නට ලැබෙන්නේ. හොඳයි, ඊළඟට වැදගත් වෙන්නේ තුලා ලග්නය. දැන් තුලා ලග්නේ 9 වෙනිට තමයි මේ බුද්ධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තරම 9 වෙනිට බුද්ධ ග්‍රහයාගේ පැමිණීම සමඵල උදා කරන වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ 9 වෙනිට
නමවන්න විදේශ කටයුතු හා සම්බන්ධ රාශයක් නිසා දැන්ඔය අධ්‍යාපන කටයුතුවලට විදේශගතවීමට අදහස් කරන අයට මේ නමවන්නට බුදග්‍රහයාගේ පැමිණීම තුළා ලග්න නමවන්නට බුදග්‍රහයාගේ පැමිණීම සතුරදායක ප්‍රතිඵල ලබා දෙනවා. දැ ඔබ ස්කොලශිප්හෙම බලාපොරොත්තුවෙල ඉන්නවා නම් විදේශ රටකින් අන්න ස්කොලශිප්හෙම බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒවගේම ඔබ වීසා වගේ දේවල් අධ්‍යාපන කටයුතු සඳහා ඉදියේදී ලබා ගැනීමට අදහස් කරනවා නම් ඒවා හරි ආකාරව ඉෂ්ට කර ගැනීමට මේ ග්‍රහ බලපෑම උපයෝගී වෙනවා. ඒවගේම ස්කොලශිප්හෙම බලාපොරොත්තු වෙන අයින්නවා නම් රාජ්‍ය සේවේ ගොඩදුරට රාජ්‍ය සේවේ තම විශේෂත්ව තියෙන්නේ. ඉති ඒ අයටත් ඒ ස්කොලශිප්හෙම හැබැයි තුළලක්න හිමියෙක් වෙන්නට ඕනි. තුළලක්න හිමියෙක් වසෙන් ඒ ස්කොලශිප්හෙම කලට වේලාවට ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. වීසා බලාපොරොත්තුවල ඉන්න අයට, වර්ක් පර්මිට් බලාපොරොත්තුවල ඉන්න අයට, ඒ වගේ අයටත් මේ බුදග්‍රහයා නමවන්නට පැමිණීමෙන් ඇතිවෙන ඒ විදේශ කටයුතු සම්බන්ධයෙන් ඇතිවෙන යහපත් අත්ය ගොඩක්දුරට බලපානවා. හැබැයි ඉති එකත් තියෙනවා මේ ඒ වගේ යහපත් කරුණු වැදගත් වෙනවා වගේම බුදර්ගහයා නමවන්නට පැමිණීම නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට සමහර පිරිහීමක් ඇතිවෙන්ට ඉඩකඩ තියෙනවා බොහෝ දුරට, විශේෂෙන් මානසික සෞඛ්‍යය. ඒ නිසා මේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වෙනවා. තුලාලග්න හිමියන් වශයෙන් මේ බුදග්‍රහයාගේ පැමිණීම සිදුවන කාල පරිච්ඡේදය තුළදී ඇත්තරම දීර්ඝ කාලයක් නෙවෙයි, දින 25ක පමණ කාලයක් තමයි එක තැන ඉන්නේ. දැන් සෞඛ්‍ය ගැන කතා කරනකොට උගක් වෙලාවට මේ මනෝවිද්‍යාත්මක පැත්තෙන්, ඒ කියන්නේ ඔය මෙන්ටල් ඩිස්සෝඩර්ස් වගේ තියෙන තුලාලග්න හිමියන්ගේ මෙන්ටල් ඩිස්සෝඩර්ස් වල යම්කිසි වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් මෙම කාලය තුළදී. ඒ වගේමයි තවත් සමහර ඔය මානසික අසහනකාරී තත්ත්වයන් වගේ දේවල් වර්ධනය වෙන්න පුළුවන්. සමහරට නුරුස්සන ගතිය, හුදකලාව සිටීමේ හැකියා ගතිය, කතා බහ කිරීම බොහෝ දුරට අඩුවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ කාලය තුළදී. ඉතින් අන්න ඒවත් තේරුම් අරගෙන ඒ අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපගේ චර්යාව පළපුරුදුකම් සකස් කර ගැනීම තුළින් අපිට පුළුවන් මෙන මේ අභියෝග ජය ගැනීමට. හොඳයි, ඊළඟට කතා කරන්නේ වෘශ්චික ලග්නය පිළිබඳව. දැන් වෘශ්චික ලග්නේ අටවැන්නට තමා බුධග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. දැන් ගෝචර චලිත යටතේ අටවැන්නට බුධග්‍රහයාගේ පැමිණීම යහපත් තත්ත්වයක් තමයි උදා කරන්න වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් එක පැත්තකින් ආදායම් තත්ත්වය වැඩි දියුණු වෙනවා මේ කාලය තුළදී. ඒ වගේම මේ කරන කියන බොහෝ කටයුතු සාර්ථක කරගන්න ඉඩකඩ ලැබෙනවා. ඒ වගේමයි මේ කාලය තුළදී ඔය ඉඩකඩම් ගෙවල් දොරවල් එහෙම හදන්න කැමැත්තක් ඉදිරි මේ අපේක්ෂාවන් තියෙන අයගේ ඒ සිහින සැබෑ කරගන්නත් මේ කාලය තුළදී ඔපෝචුනිටි එකක් නැත්තම් හැකියාවක් ලැබෙනවා. ආදාය මාර්ග පුළුල් වීම තුළින් මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට මේ කාලය තුළ හැකියාවක් ලැබෙනවා. සෞඛ්‍ය තත්ත්ව සෑහෙන දුරට යහපත් මට්ටමක පවත්වාගෙන යාමට පුළුවන් වෙනවා. ඒ වගේම මේ කාලය තුළදී මේ විවාහ වීමට අපේක්ෂා කරන අයට හොඳ තමන් කැමති ආකාරයේ සහකරුවෙක් හෝ සහකාරියක් හඳුනා ගැනීමටත් හැකියාවක් ලැබෙනවා වෘශ්චික ලග්න හිමියන් හිමියෙක් වශයෙන්. ඒ වගේම සමාජීය වශයෙන් මේ කාලය තුළ මේ සෝෂල් ස්ටේටස් වැඩිවීමට පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා,
මේ අටවැන්න නිසා මේ වැරදි මාර්ගවලින් මුදල් ලිපීමටත් යොමු වෙන්න ඉඩකඩ තියෙනවා වෘශ්චික ලග්න හිමියන් වශයෙන්. ඉතින් අන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් මොකද දැන් ගොඩක් දෙනෙක් වැරදි මාර්ගවලින් මුදල් ඉපෙීමට ගිහිල්ලා නීති හමුවේ අසරණ තත්ත්වයට පත්වෙන අවස්ථා බොහොමයක් වාර්තා වෙනවා නිරන්තරයෙන්ම ජනමාධ්‍ය තුලින්. ඉතින් මේ අසම්මත ආදායම් අසම්මත මූලාශ්‍රවලින් ආදායම් ලබා ගැනීමට උත්සාහ ගැනීම, ඒ වගේම මේ වැරදි මාර්ගවලින් ආදායම් ලබා ගැනීමට උත්සාහ ගැනීම නිසා ඒ කරදරවල වැටෙන්න පුළුවන්. ඉතින් අන්න ඒවා දැන හැඳිනගෙන වඩාත් ප්‍රවේශන් සහිතව කටයුතු කිරීම වැදගත් වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තහම අයහපත් කරුණුට වඩා යහපත් කරුණු වැඩිපුර තියෙනවා. ඒ නිසා මේ වෘශ්චිකලග්න නීමයන්ට බීවීමට දෙයක් නැහැ. මේ කෙටි කාලයක් ඉන්නේ තනිත් එක බුදු මේ අටවැන්නේ නැතල් අටවන රාශියේ. ඉතින් ඒ කාලය තුල අපිට ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කාලය කෙටි නිසා. ක්‍රියාත්මක වීමට ක්‍රියාත්මක කිරීමට තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි මේ කාලය කෙටි නිසා. ඊළඟට තියෙන්නේ ධනු ලග්න පිළිබඳව කතා කරන්න. ඒතකොට ධනු ලග්න හත්වැන්නට තමයි බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තටම හත්වැන්නට බුධ ග්‍රහයාගේ පැමිණීම මේ සුභ වගේම අසුභ ප්‍රතිඵලත් ලබා දෙන තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. දැන් බොහෝ විට මේ හත්වැන්න කියලා කියන්නේ විවාහ ස්ථානය සහ හවුල් ව්‍යාපාර ස්ථාන. එතකොට මේ හත්වැන්නට බුධ ග්‍රහයාගේ පැමිණීම ඒ තරම්ම ව්‍යාපත් තත්ත්වයක් දක්වන්නේ නැති නිසා පෞල් ජීවිතයේ සමහර ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. අමුසැමි යන්න අතර යම් යම් මතබිහිධාත්මක තත්ත්වයන් ඇතිවන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. අමුසැමි යන්න අතර විරසක වීම, ඒ වගේම අමුසමයන් අතර රණ්ඩු සරුවල් ඇතිවීමට බොහෝදුරට ඉඩකඩ තියෙනවා මෙම කාල පරිච්ඡේදය තුළදී. මේ අනිත්‍යක විශේෂම දෙයක් තමයි මේ කාලය තුළදී බොහෝදුරට මේ කට පරිසම් කරගන්න එක හොඳයි කියලා කියනවා. මේ අර කෝප වී පිට කරන වචන වඩාත් ප්‍රහාරකශීලී තත්ත්වයකට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද බුද්දට මේ කතාවත් අයිති නිසා මේ හුඟක් වෙලාවට මේ ධනු ලග්න හිමියන් ටිකක් මේ දින කීපයයි තියෙන 15ක් විතර කාලය තුල මේ ඉවසීම සහ මේ කතා බහ කිරීමේදී වඩාත් සංගමයකින් යුතුව කටයුතු කිරීම තුළින් ඒ අභියෝග ජය ගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. නිවසේදී වගේම පිටදීත් වඩා සංගමයකින් යුතුව කතා බහ කිරීම තුළින් බොහෝ ගැටලු ඇති විය හැකි බොහෝ ගැටලු අඩු කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. ඉතින් අන්න ඒ නිසයි කියන්නේ අර කටපරිස්සම් කරගෙන ඉන්න කියලා. ඒ වගේ මේ කාලය තුල මේ හවුල් ව්‍යාපාරවල සමහර අංශවල ඔය දැන් මේ අධ්‍යාපනය හා සම්බන්ධ හවුල් ව්‍යාපාර කටයුතු තියෙනවනේ. අන්න ඒ වගේ පැතිවල යම් යම් හොඳ තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තහම ව්‍යාපාර හවුල් ව්‍යාපාරවලත් මේ කාල පරිච්ඡේදය තුළදී ඒ තරම්ම යහපත් වර්ධනයක් ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ මකර ලග්නේ. දැන් මකර ලග්නේ 6 වන රාශියට තමයි බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් 6 වන රාශිය ඇත්තටම සුභ රාශියක් බුධ ග්‍රහයාට. ඉතින් 6 වන රාශියට බුධ ග්‍රහයාගේ පැමිණීම නිසා
කරන කියන රැකයා කටයුතුවල සෑහෙන ප්‍රගතියක් ඇතිවෙනවා. ඔබ කරන රැකයා කටයුතුවල ක්‍රියාකාරකම් ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වෙනවා. ඒ නිසාම ඔබට ඔබ බලාපොරොත්තුන ආකාරයේ උසස්වීම් යනාදිය වරප්‍රසාද ලබා ගැනීමටත් හැකියාවක් ඇතිවෙනවා. ඒ වගේම මේ කාලය තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. ලිඩ රෝග එහෙම තියෙනවා නම් ඒවා සුව වෙන කාලයක් තමා මේ උදා වෙන්නේ. ඒ වගේමයි මේ කාලය තුළ සතුරු බලවේග ජය ගැනීමටත් ඔබට හැකියාවක් ලැබෙනවා. සතුරු බලවේග ජයග්‍රහණය කිරීමට නැත ඔබට විරුද්ධව ක්‍රියාත්මක වන අයගේ ක්‍රියාකාරකම් නවතා ගැනීමටත් ඔබට හැකියාවක් ලැබෙනවා මෙම බුධග්‍රහයාගේ සිදුවන සංක්‍රමණයත් සමග. විශේෂම දෙය තමයි මේ කාල පරිච්ඡේදයේදී මේ රැකියා කටයුතුවල කැපිපෙන ප්‍රගතියක් ලැබීම, විශේෂයෙන් ඔබගේ වැටු පැඩිවීම, ඒ වගේම දීමනා වගේ දේවල් ලබා ගැනීමට හැකිවීම, යම් යම් ප්‍රමාද වීම එහෙම තියෙනවා නම් සමහර ඔබගේ රැකියාව හා සම්බන්ධ කටයුතු වල ඒවා පුළුවන් निराකරණය කරගන්න මෙම කාල පරිච්ඡේදයේ තුලදී. ඒ කියන්නේ විශේෂයෙන් ජූනි 14 වෙනිදාට පසු එළඹෙන දින 15ක පමණ කාලය තුලදී. ඒ වගේම ඔබ උසස් වීම බලාපොරොත්තු වෙනවා නම් උසස් වීමත් මේ කාලය තුලදී ලබා ගැනීමට විශේෂ හැකියාවක් ලැබෙනවා. තවත් දෙයක් තියෙනවා, ඔබ මේ ණය මුදලක් එහෙම ඉල්ලලා තිනවා නම් ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, ඒ වගේ දේවල් වලට ඒවා ලබා ගැනීමටත් මේ කාලය තුල හොඳ හැකියාවක් ලැබෙනවා. නැත්නම් හුඟක් වෙලාවට මේ හොඳ ඔපොචුනිටි එකක් ලැබෙනවා ඒවා සාර්ථක කර ගැනීමට. හොඳයි, ඊළඟට තියෙන්නේ මේ කුම්භ රාශිය, නැත්නම් කුම්භ ලග්නේ. දැන් කුම්භ ලග්නේ පස්වැන්නට තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. එතකොට පස්වැන්නට බුධ ග්‍රහයාගේ පැමිණීම ඇත්තරම ගෝචර චලිතයට අනුව නම් ඒ තරම යහපත් නැහැ. ඒ නිසා මේ සම සුබදායක ප්‍රතිඵල වෙනුවට සම ඵල තමා ලැබෙන තත්ත්වයක් පවතින්නේ. හැබැයි ඉතින් මේ බුද්ධ ග්‍රහයා පස්වැන්න විද්‍යා ස්ථානයේ දැන් බුද්ධ ග්‍රහයාත් විද්‍යාවට අධ්‍යාපනයට කාරක ග්‍රහයක නිසා අධ්‍යාපන කටයුතු, සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට මේ සංක්‍රමණය බලපානවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත කුම්භ ලග්න ඒ සිසු දරුවන්ට ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ඕනෑකම ධෛර්යය, ඒ වගේම උද්‍යෝගය, උනන්දුව වගේ දේවල් ලැබෙනවා වගේම එයාගේ ධාරණ ශක්තිය, ඥාන ශක්තිය වගේ දේවල් වර්ධනය වෙලා ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හොඳ අවස්ථාවක් උදා වෙනවා. විශේෂයෙන් තරඟ විභාග වගේ දේවල් ජය ගැනීමට හැකියාවක් ලැබෙනවා මේ කාලය තුලදී. ඉතින් මේ කාලය තුලදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ අපි ලබා ගන්න ආහාර පාන ගැන. මොකද මේ උදරාබාධ හැදීමට තියෙන හැකියාව ගොඩක් වැඩි. ඒ නිසා මේ ඩයටරි හැබිට්ස්, ආහාර පරිභෝජනය පිළිබඳ රුචිකත්වයන් ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. වඩාත් ශරීරයට ගැළපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තමයි මේ කාලය තුළදී වැදගත් වෙන්නේ. නැත්තම් පොඩ්ඩක් එහාට බලන ගමන් උදරාබාධ ඇතිවීමට බොහෝ දුරු ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ සෞඛ්‍ය පිළිබඳව
වඩත් සැලකිලිමත්වීම වැදගත්වෙනවා මෙම කාලය තුළදී. ඉවෝගම මේ කාලය තුළද මේ ආදර සම්බන්ධතාව වලත් යම් යම් ආකාරයේ ගැටලු සහගත තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්, ව්‍යාකූල තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මේ ඒ ආදරවන්තයන් වගේම ආදරවන්තයන් තර්මක් සැලකිල්ල දක්වන්නට ඕනි ඒ තමා කරන කියන කටයුතු සම්බන්ධයෙන් මේ කතා කරන්නේ කුම්භ ලග්න හිමියන්ට. හොඳ ඊළඟට කතා කරන්න මීන ලග්න පිළිබඳව. ද මීන ලග්න හතරවන්නට තමා බුදුග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතාමත්ම යහපත් හතරවන්නට බුදුග්‍රහයාගේ පැමිණීම. විශේෂයෙන් ආදර සම්බන්ධතාවලට ඉතාමත් යහපත් කාලයක් උදා වෙනවා මේ හතරවන්නට බුදුග්‍රහයාගේ පැමිණීමත් සමග. ඒ වගේම පවුල් ජීවිතය යහපත් වෙනවා, ගෘහ ජීවිතය යහපත් වෙනවා, පවුලේ සමාජිකයන් අතර මනා සුහදතාවයක් ඇති වෙනවා මේ කාලය තුළදී. කරන කියන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා මේ කාලය තුළදී මීන ලග්න හිමියන්ට. ඒ වගේමයි මේ සිසු දරුවන් තරඟ විභාග වලින් ජයග්‍රහණය කරනවා මේ කාලය තුළදී. ඒ වගේම සිසු දරුවන්ට නව විෂය ධාරාවන් හැදෑරීමටත් අවකාශ සැලසෙනවා. මේ ගොඩක් හොඳයි. දැන් මේ දවස්වල ඕලෙවල් විභාග ඉවර වෙලා ප්‍රතිඵල ලැබෙන්න කිට්ටු තත්ත්වයක් පවතින්නේ. ඊට පස්සේ ඒලෙවල්ස් කරන්න යනකොට වඩාත් ගැලපෙන විෂය ධාරාවක් තෝරා ගැනීමට සිසු දරුවන්ට හැකියාවක් ලැබෙනවා. ඉතින් ගොඩක් හොඳයි ඔබගේ සහජ හැකියාවන් වලට ගැළපෙන විෂය ධාරාවක් තෝරගත්තොත්. සහජ හැකියාවන් හඳුනගන්න නම් ගොඩක් හොඳයි ජන්ම පත්‍ර පරීක්ෂාවක් සිදු කිරීම. මොකද ජන්ම පත්‍රයෙන් තමයි කියවෙන්නේ එක් එක් පුද්ගලයන්ගේ නැත්නම් ජන්මීන්ගේ සහජ හැකියාවන් මොනවාද යන්න. හොඳයි, ඊළඟට මේ කාලය තුළ ගොඩක් අවශ්‍ය වෙනවා මේ මේ කාලය තුළ. ඇත්තරම ඔබ මේ මීන ලග්න හිමියන් වශයෙන් සුඛෝභෝගී ජීවන රටාවක් වගේ තත්ත්වයකට පත් වෙන්න බොහෝ දුර ඉඩ කඩ තියෙනවා. මොකද ආදායමත් මේ කාලය තුළදී වැඩි වෙන නිසා සුඛෝභෝගී දේවල් මිලදී ගැනීමට යොමු වීමක් දක්නට ලැබෙනවා මේ කාලය තුළදී. ඒ වගේම සෝෂලි ස්ටේටස් වැඩි වෙනවා මේ කාලය තුළදී. නැති ඒ කියන්නේ මීට කලින් නොතිබුණු ආකාරයේ සමාජීය සම්බන්ධතාවයන් ඇති වෙනවා මේ කාලය තුළදී. ඉතින් මේ දේශපාලනට එහෙම ප්‍රවේශ වෙන මීන ලග්න හිමියන් ඉන්නවා නම් ඒයට ටිකක් සුබදායකයි. මොකද මේ සෝෂලි ස්ටේටස් වගේ දේවල් වැඩිපුර බලන්න දේශපාලඥයෝනේ. ඒ නිසා ඒයට මේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා මේ ග්‍රහ සංක්‍රමණය සමග. හොඳයි, ලග්න 12ටම බුද්ධ ග්‍රහයාගේ සිදුවන මේ සංක්‍රමණය බලපාන ආකාරය අපි සාකච්ඡා කළා. ඉතින් මේ ජන්මපත්‍රය හෝ ගෝචර කේන්ද්‍ර වේවා බුදුග්‍රහය අයහපත් තත්ත්වයක ඉන්නවා නම් ඔබට පුළුවන් මේ පච්ච කියන මැණික් ගලක් අල්ලපු මුදුවක් පැළඳීමෙන් ඒ බුදුග්‍රහයාගෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල බොහෝදුරට අඩු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සීවලි පිරිතර සවන් දීමෙන් ඔබ භාවිතා කරන ස්මාර්ට් ෆෝන් එකෙන් උදේ සවස සීවලි පිරිතර සවන් දීමේ හැකියාවක් තියෙනවා. එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බුද්ධ ග්‍රහයාගෙන් සිදුවෙන ඒ අයහපත් ප්‍රතිඵල බොහෝ දුරට අඩු වෙනවා.